උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල ඒකාධිපතිත්වය ලාභයි ප්‍රජාතන්ත්‍රවාදය ලාභිට ගන්න බෑ මැතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතුයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි 7,5085 දෙනෙකු තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබයි 47,000කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වෙයි රට බෙදාවෙන් කිරීමට උත්සාහ කිරීම වැරදි ක්‍රියාවක් අගමැති කියයි මාගේ රජයක් යටතේ වැඩ කරන යුගය ආරම්භ කරනවා සජිත් පවසයි උසස් වීම ඉල්ලා පොලිස් සැරයෙන් වරු 366ක් අධිකරණයට අනුරු රාජිත සහ අර්ජුන දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම හමුවට ප්‍රතිවෙන් දේශීය පුවත් සුපුරුදු ලෙස මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව නොමැතිවත් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය සියලු අභියෝග ජය ගනිමින් පැවැත්වීමට සැලසුම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එළඹෙන මැතිවරණය පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා. එළවෙන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම්පත් 753037ක් ලැබී ඇති අතර ඉන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ 705085ක් පමණයි ප්‍රතික්ෂේපිත ආයුධම්පත් අතුරින් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීම් දින ඡන්ද මධ්‍යස්ථාන රාජකාරිය සඳහා යෙදවීමට අපේක්ෂා නොකරන කාණ්ඩවලට අයත් රජයේ නිලධාරීන් වනවා එකම තැනැත්තෙකු විසින් ඉල්ලුම්පත් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් සේවා ස්ථාන දෙකකින් ඉදිරිපත් කිරීම තොරතුරු ප්‍රමාණවත් නොවීම තොරතුරු නිවැරදි නොවීම යනාදී හේතුන් මත ඉල්ලුම්පත් වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ජූලි මාස 14 15 16 17 හා 20 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි මේ අතර රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හැමේ එළමෙන මහ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළ කළේ මෙවන් අදහසක්. දැන් කොහොමටත් වෙනදා තිබිච්ච විදිහට ඡන්ද විසීම තියන්න බෑ. දැන් අපි රටේ තියෙන්නේ මේ පාළිත කොරෝනා තත්ත්වය යටතේදී නව සාමාන්‍යෙම නැත්තම් නිව් නෝමලිසි කියන තත්ත්වය තමයි තියෙන්නේ. පළවෙනි කරුණ මුවාවරණය අනිත් එක ඔබයි මා අතර තියෙන මීටරේ දුර පවත්වාගෙන යන අනික් කරුණ මේ නිරන්තරයෙන්ම සිදු කරන සැනිටයිසර් වලින් හොඳට මෙහෙම කළා නැත්තම් සබන් යොදවත් යොදලා හොඳින් සෝදාගෙන මේ තුනම ඡන්ද පොලේදී භාවිතා කරන්න වෙනවා නිලධාරීන්ට නිලධාරීන් විතරක් නෙවෙයි ඡන්ද දාගෙනුත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව තමයි ඡන්ද පොලේදී කටයුතු කරන්න ඕනේ ඒ කියන්නේ ඒකට වැඩි වෙලාවක් වෙන්දට වඩා ඡන්ද පොලේ යනවා 7යි හතරයි කියන එක හතයි පහ කරන්න වෙයිද නැත්නම් ඡන්ද පොළවල්වල තියෙන ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1200 සීමාව තනි පොලිමට 900 කරන්න වෙයි මම දැක්ක එක කෙනෙක් කියලා තිනවා හැම දිස්ත්‍රික්කෙම පෙරවරු ඡන්ද විසීම් තියන්නේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට දේශගුණය වෙනස් වෙනදද කියලා විහිළුවට වගේ නමුත් ඒක විහිළුවක් නෙවෙයි ඒක ඇත්තටම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ හැම නිලධාරියෙක්ම අපේ මැතිවරණ කාර්ය මණ්ඩලයත් මේක දකින්න ඕනේ අපි අටට ගණන් කරනවද අටා මාට ගණන් කරනවද කියන එක තාම තීරණයක් නැහැ සෞඛ්‍ය උපදේශ 90 20 කාමරයක අපේ නිලධාරීන් 10 දෙනයි වාඩි කරන්න පුළුවන් ඒජන්ට්ස්ලා 10 දෙනෙකුට වැඩිය වාඩි කරන්න බෑ එහෙමනම් අපි ලොකු කාමරවලට යන්න ඕනේ ඡන්ද සංඛ්‍යාව අඩු කරන්න ඕනේ අපි දන්නවා අපට පක්ෂ කණ්ඩායම් ගන්න ප්‍රතිඵලය එදාම රැවෙන කලින් කියා ගන්න පුළුවන් මනාපත් එදාම මේ රැල්ලටම එක දිගට ගණන් කරනවද නැත්නම් මනාප ගණන් කරන එක අපි පස්සෙන්දර ගන්නවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඡන්ද විමසීම ගැන චක්ලේකේ හදලා ඉවරයි ඒ ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ
හේතුව කොරෝනා දෙවැනි රැල්ල එනවයි කියලා මම විශ්වාස කරන්නේ නැති නිසා චන්දර කලි මම සර්ව සුභවාදී කෙනෙක් ඒකෙන්ද මම නරකක් වෙනවා කියලා හිතලා හිත බය කරගන්න ලෑස්ති නැහැ යම් විදිහකින් ආවොත් එකේ වෙලාවට බලමු මොකද කරන්න කියලා අපි ජනතාව බය කරන්න ඕනේ නැහැ ඒ ගැන කියලා රාජ්‍ය නිලධාරීන් බය කරන්න ඕනෙත් නැහැ ඒක නිසා අපි හිතනවා එහෙම එකක් නැහැ කියලා කෝටි 1000කට අඩුවෙන් තියාගන්න පුළුවන් නම් අපි හිතනවා අපි ලොකු දිනුමක් කරන්න කියලා කවුද දන්නේ ඒක 1000 තව 100කින් වැඩි වෙයිද 200කින් වැඩිද මොකද අපට කෝටි 100ක් විතර යයිද කියලා කියන පොළඳ සෙන්ටයිසර්ස් වල හැබැයි ගාන වැඩි උනායි කියලා කවුරුවත් වරදවා හිතන්න ඕනේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය බොහොම ලාභයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක ලෝකයේ තියෙන වටිනාකමෙන් වැඩිම භාණ්ඩේ ද්‍රව්‍ය ඒක බොහොම මිලාදික දෙයක් ලාභයටම ගන්න පුළුවන් දෙය තමයි ඒකාධිපතිවාදී ඒකාධිපතිවාදය බොහොම මිලෙන් අඩුයි සරයි ප්‍රජාතන්ත්‍රවාදය බැලූ බැල්මට මෘදුයි සමහර කෙනා ඒක දියාරුයි නමුත් කාටත් ඒක නැති වුණ වෙලාවටයි තේරෙන්නේ ඒක නිසා අපි කියනවා මේ මිලෙන් වැඩි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න පාර්ලිමේන්තු මැතිවරණයේ තියන්නට මොහොන් කොවිඩ් 19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය කවුරුන් හෝ රට බෙදා වෙන් කිරීමට උත්සාහ කරනවා නම් ඒ වැරදි ක්‍රියාවක් බව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අක්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කුරුණෑගල තලවත්තේ ගෙදර හන්දිය අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුව සඳහා අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. එහිදී අදහස් පළ කළ අක්‍රමාත්‍යවරයා තමන්ගේ යුතුකම ඉටු කරන්න ජනතාවට කරන යුතුකම කරන ගමන් පාර්ලිමේන්තුව තුළ ලෝකය ගැන රට ගැන විවාද කරන්න ශක්තියක් තියෙන උදවිය පාර්ලිමේන්තුව තුළ තියෙනවා සමහරු කියනවා නිජ භූමිය තමන්ට අවශ්‍ය මේ රටේ නිජ භූමිය තියෙන්නේ මේ සියලු දෙනාටම අයිති නිජ භූමිය තමයි ලංකාව අපි මේක කොටස් කරන්න පුළුවන් කමක් නැහැ මේ නිජ භූමිය අපේ මේ අර පළාත අපේ කියලා වෙන්කරන කවුරුවත් හිතනවා නම් ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක් වශයෙන් අපි දකිනවා මේක සියලු දෙනාගේම නිජ භූමිය සියලු දෙනාටම යාපනයේ පුදුනත් දකුණේ පුදුනත් මේ භූමිය සියලු දෙනාටම එකයි මොකද නැත්තම් මේ කාලේ අපි මතක තියාගන්න ඕනේ අපි දන්නවා ලංකාවේ ඕන තැනකට ගිහිල්ලා ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන හැමෝටම එහෙම නැත්තම් ඒක කට්ටියකට විතරක් පුළුවන් කමක් නැහැ මේක මගේ භූමිය එකින්ද පොම්බල එන්න එපා කියලා කියන්න ඒක අපි බොහොම පැහැදිලිව කියන්න මේ රට එක්සිසත් කළා ජාතියක් වශයෙන් ගොඩනැගීම කටයුතු කරන්න අද අපි සූදානම් වෙන්න ඕන මේ අතර කුරුණෑගල පොල්පිටිගම් ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුව සඳහාද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා අද රට ජනාධිපතිවරයා රට පාලනය විශේෂයෙන්ම පෞගිය දවසල ওই වසංගතයේ ආමේ වසංගතයේ ආපු වෙලාව මෛත්‍රී ජනාධිපතිවරයා නොහිටින් මේක ඊට වඩා වෙනස් වෙන්න තිබුණා ඇමරිකාවේ තියෙන තත්ත්ව ගමුණාංශලා දන්න යුරෝපයේ තියෙන තත්ත්ව ගමුණාංශලා දන්න අසල්වාසී රටවල් වල තියෙන තත්ත්වය දන්න මහා පාරවල් වල ඇද හැලෙනවා මැරිලා වැටෙනවා අපි දැක්ක රූපවාහිනිය නාලිකාව මේ තත්ත්වය වෙනස් වෙලා ඒ තත්ත්වය මේ රටට ආවේ නැහැ මේ වගේ බොහොම පැහැදිලි ලෙස තීන්දුව ගන්න නායකයෙක් ඒ නායකයාට පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍යයි එමනම් එතුමා තරම් කරපු පක්ෂයම තමයි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ බලය ලැබෙන්නේ යුත්තේ කියන එක අපි දැන් ඉස්සෙල්ලා විශ්වාස කරමු අගෝස්තු මස පසුවනිදායින් පසු ජනතාවට වැඩකරන යුගය නිර්මාණය කිරීමට තමන් සූදානම් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා එබොරල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී බොරල්ල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති ජන හමුව සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා රට පාලනය කරන නායකයෝ හිතාගෙන ඉන්නවා ආර්ථිකයේ කඩාවැටුණු ජන ජීවිතයක් ගත කරන අපේ රටේ සාමාන්‍ය ජනතාවට රුපියල් 5000ක් දීලා පිරිමහන්න පුළුවන් කියලා ෂේප් වෙන්න පුළුවන් කියලා ඒක තමයි ඇත්ත කතාව මදකට හිතලා බලන්න මේ ආණ්ඩුව කරපු දේවල් අසාර්ථකයි නේද කෝ සැමන් පරිප්පු පාලන මිල කෝ රුපියල් 90ට ලබා දෙනවයි කියපු සහල් පාලන මිල සහල් මාෆියාව ගෙරෙව්ව විතරයි 90 98 වුණා මම ජනතාවට කියන්න කැමතියි මේ වැඩ බැරි ආණ්ඩුව විසන්ධි කරන්න වෙලා වෙනවා අගෝස්තු 5 වෙනිදාට ගෙදර යවලා ජනතාවට වැඩ කරන යුගය බිහි කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා මුළු රටේම ජනතාව විපතට පත් වෙලා සම්පූර්ණ
ආර්ථික සමාජීය ප්‍රපාතයකට ඇද වැටිලා. අද රටේ තිබෙන්නේ වැඩ බැරි ආණ්ඩු ජනතාවට සේවයක් නොකරන ආණ්ඩුව. අදක්ෂ ආණ්ඩුව. ජනතාවගේ සිතුම් පැතුම් නොදන්න ආණ්ඩුව. වටිනාකමක් නොදෙන. ඒ නිසා තමයි ලෝකයේ තෙල් මිල බහිනකොට අපේ රටේ තෙල් මිලේ වෙනසක් නැති වෙන්නේ. ආණ්ඩුව කියලා තියෙනවා තව මාස 12කට මේ තෙල් මිල එහෙම්මම තියෙනවායි. හිතක් පපුවක් නැති ආණ්ඩුව. තෙල් මිල අඩු කරා නම් මොකක්ද වෙන්නේ? බඩු මිල අඩු වෙනවා. ඒ වගේම ප්‍රවාහන මිල අඩු වෙනවා. තමුන්නාන්සලාගේ අතේ මුදල් ඉතිරි වෙනවා. මම කියන්න කැමති අනිවාර්යෙන්ම පොඩි මිනිහගේ යුගයේ උදා වෙන්නේ අගෝස්තු 5 වෙනිදා. මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ප්‍රියන්ත පත්මීරිය මහතා සමගී ජනබලවේගයේ සමග එක්වීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ අනුව ඒ මහතා සමගී ජනබලවේගයේ ජාතික වෘත්තීය සමිතිය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදපත් කරනු ලැබුවා. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 96 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සියත අපතබට සටහනක් දැන්. 1924 වසරේ ජූනි මාස 23 වනදා උපත ලද රණසිංහ ප්‍රේමදාස මහතා දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පුත්‍රයායි. පීඩිත පන්තියේ ජනතාවගේ දුක වෙනුවෙන් තම හඬ අවදි කළ රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා දමනවා. කම්කරු ජනතාව වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කරමින් ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දෙමින් සිය නායකත්වයේ ඔහු මනාව පිළිබිඹු කළා. විශේෂයෙන්ම දුප්පත් ජනතාව සහ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ගම්මුදාව ජනසවිය වැනි සමාජ සත්කාරක වැඩසටහන් රැසක් රට පුරා දියත් කිරීමට කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතා එකල හඳුන්වනු ලැබුවේ දුප්පතාගේ හිතවතා යන අන්වර්ථ නමෙන්. වත්මන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියාවන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනහිතකාමී වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ වගකීම තම දෙවර මත තබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා සිය පියා ආරම්භ කළ නව නිවාස ඉදිකිරීමතුළු වැඩසටහන් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ නාමය ශ්‍රී ලංකේය දේශපාලනයේ සදා අමරණීයයි. කරුණා අම්මාන් විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී නීති අංශ මගින් නීතිය ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. අපි යුද්ධ විශේෂඥයෝ නෙවෙයි. රටක යුද්ධයක් තියෙනකොට හතුරු බලවේග මර්ධනය කරන්න විනාශ කරන්න පහසු යුද උපක්‍රම තියෙනවා. ඒ කඳවුර ඇතුලේ ඉන්න අය යොදාගෙන ඒ අවස්ථාවේදී අපේ යුද්ධයේ මෙහෙයපු නායකයෝ කරුණාම්මන්ගේ සහාය ලබාගෙන විශාල ජයග්‍රහණයක් LTTE විනාශ කරන්න අපි ලබා ගත්තා. ඉතින් වර්තමානයේ ඔහු කියපු ප්‍රකාශයක් සම්බන්ධව ගැටලුවක් මතුවලා තියෙනවා. ඒක අපි නීති අංශ වලට බාර දෙමු. එහෙම දෙයක් වුණා නම් ඒ දෙවිය අදාළ නීතිමය පියවර ගනීවි. කරුණා අම්මාන් ඔහු LTTE සංවිධානයට අයත් වෙච්ච කාලේ ඔහු අතින් වෙච්ච වැරදි බොහෝති වෙන්න පුළුවන්. සිවිල් යුද්ධයකදී වේවා, ජාත්‍යන්තර යුද්ධයකදී වේවා, යුද්ධයේ දෙපාර්ශ්වයන් අතර ඇතිවෙන ගැටුමේදී යම් පාර්ශ්වයන්ගේ බිඳීම් හා බෙදීම් ඇති වෙලා අනෙක් පාර්ශ්වයත් සමග එකතු වීම ඇති වෙනවා. ඒ නිසා අපට ඔවුන්ගේ ඊට පෙර අතීතයේ අඹාගෙන ගොස් ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වීමට යුද්ධ නීතිය අනුවවත් ඉඩක් නැහැ. මේ කියන කරුණු ඉදිරියේ අපි කරුණාම්මන් LTTE සංවිධානයේ හිටි කාලය තුළ ඔහු අතින් වෙච්ච අපරාධ ගැන බැලිය යුත්තේ ඒ ඇසි. සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති වුණොත් මේ රටේ දිළිඳුභාවයේ තුරන් වන තුරු සෑම මාසකම සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙනවා කියලා. අපේ රටේ ගෘහ ඒකක තියෙනවා 151ක්, පවුල් ඉන්නවා 172ක්. 172කට වසරකට මේ මුදල් ලබා දීමට රුපියල් බිලියන 1728ක් නැත්තම් රුපියල් ට්‍රිලියන 1.7ක් යනවා. ගිය අවුරුද්දේ සමස්ත රාජ්‍ය ආදායම ට්‍රිලියන 1.9යි. ඒකෙන් ට්‍රිලියන 1.1ක් යනවා ණය වාරික ගෙවන්න, 0.9ක් ට්‍රිලියන 0.9ක් යනවා, නැත්තම් බිලියන 900ක් යනවා ණය පොලී ගෙවන්න. ඒතොර ණය වාරික සහ පොලී ගෙවන්න විතරක් රාජ්‍ය ආදායම වගේ දෙගුණයක් යන රටක තමයි මාසෙකට රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙනවා කියලා හිතුවා. කියන්නේ වසරකට මෙවිනි වියදමක් දැරීමට ඔබ මුදල් හොයාගන්නේ කෙසේදයි වහාම රටට පැහැදිලි කරන්න කියලා.
හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අද පෙරවරුවේ දේශපාලන පරිගණක පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් දේශපාලන පරිගණක පිළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙරවරුවේ පෙනී සිටියා. ඇවන්ගාඩ් සමාගම අත්නොමතික ආකාරයෙන් රජයට පවරා ගැනීම හේතුවෙන් අලාභ සිදු වූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි මෙලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ. කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේකේ චෝදනාව තියෙන්නේ උද්ගලික සමාගමකට. උද්ගලික සමාගමක් නීති විරෝධී අවියායුධ පරිහරණය කරන ක්‍රමය කරපු ව්‍යාපාරයක් රජයට අත්පත් කර ගැනීම. මේකෙදී අපි කළා තියෙන වැරද්ද තමයි ඒ උද්ගලික සමාගමට ඉනියා උද්ගලික සමාගමට දෙන බිස්නස් එකක් අපි රජයට නීත්‍යානුකූලව රජයට ලබා ගත්තා. එතකොට ඒකේ වටිනාකම මාසෙකට ඒ නිසා රජයට ලැබුණා ඩොලර් මිලියනයක ලාභයක්. ඒක නම් වැරද්ද. ඒක අපි බාර ගන්නවා. ඒක කරයි කියලා. ඒකට සහභාගී වෙනවා කියලා. ඒකට අපි සහයෝගය දෙනවා. නැතුව හැබැයි අපි නෙවෙයි මේවයි තීන්දුව ගත්තේ. අපි හරි කැමැත්තෙන් ආවේ මොකද මම නම් හරි ආඩම්බරයි මේ රටට එන මුදලක් එක ආයතනයකට යන එක වෙනුවෙන් විරුද්ධව කතා කරපු කීප දෙනෙක්ට අද කදවලා තියෙනවා. අපිට සල්ලි වලට ගන්න බැරි කීප දෙනෙක් ඉන්නදී පාර්ලිමේන්තුවේ අපිට එන්න කියන ඕනම දවසක එනවා. ඒ විතරක් නෙමෙයි අපි ඉදිරියේදී නීතිමය කටයුතු ඔය එළියට අවිලා කියනවට අපි නීතිමය කටයුතු කරනවා. අපි කරපු හොරගම් මොකද්ද? රටට එන්න තියෙන මුදල රටට ලබා දීම. ඒක තමයි එයාත් පේන හොරගම. මම ඉල්ලා සිටිනවා මේ කොමිසම විතරක් නෙමෙයි නඩුවක් ගිහිල්ලා හරි මේ මිනිස්සුන්ගේ කවුද ඉන්නේ කාටද මේ මුදල් ගිහින් තියෙන්නේ කියලා අපි හොයන්න ඕනේ. මෙම කොමිසම් සභාව මා වග උත්තරකරුවෙක් ලෙස නම් කර තිබෙන කවර කරුණු කියන කරුණ. ඒ වගේම එම නම් කිරීමට අදාළ ප්‍රකාශ සහ අනිකුත් ලේඛන සියල්ල අප විසින් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම මෙම කොමිසම් සභාවට මෙම ඇවන්ගාඩ් සිද්ධිය විභාගයට ලක් කළ හැකිද කියන ප්‍රශ්නයක්. ඒ වගේම නීතිපතිතුමා විසින් මේ පිළිබඳ ලබා දී තිබෙන නිර්දේශයන් පිළිබඳව අවධානය යොමු කොට ඉදිරියේදී මෙම කොමිසම් සභාවේ ක්‍රියාන්විතයට සහභාගී වෙනවද නැද්ද කියලා තීරණ ගැනීමට නියමිතව තිබෙනවා. අපේ නීති සමග නීතිඥයන් සමග සාකච්ඡා කිරීමයි. හැබැයි අප කිසිසේත්ම විශ්වාස කරන්නේ මෙය කොමිසම් සභාවේ ඉන්න කොමසාරිස්වරුන්ගේ හෝ ඊට සහාය දෙන කාර්ය මණ්ඩල වමනාවක් බව මේ සියල්ල. මේ සියල්ල පිටපස්සේ තිබෙන දේශපාලන. එනිසා අපේ ව්‍යායාමයේ තිබෙන්නේ මේ මහජනගේ දේපල හොරකම් කරන ලද මේ චෞර වලල්ලට එරෙහිව. එනිසා මේ චෞර වලල්ලට එරෙහිවගෙන යන අරගලය මෙවැනි කුඩා කුඩා කේන්ද්‍රීය ගෑම්වලින් මෙවැනි කුඩා කුඩා කොමිසම් හමුවට පැමිණීමෙන් වළක්වන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් ඒ රාජපක්ෂලාගේ දවල් හිණයක් විතරයි. පාස්කෝ ඉරුදින ප්‍රහාරයේ පිටපස ජාත්‍යන්තර භද්‍රව්‍ය ජාවාරම් කරුවන් සිටි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිඟුරක්ගොඩ කාන්තා කොට්ටාස බලමණ්ඩල රැස්වීමට එක් වෙමින්. ලෝකයේ එකම රාජ්‍ය නායක ලෝකයේ එකම ජනාධිපති මම තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යයෙන් මරණීය දඬුවමට අත්සන් කරලා ඒකට අධිකරණයේ ගිහිල්ලා නිදහතර කරුණු කියන්න ඕනේ. ඇයිව මරණීය දඬුවමට අත්සන් කෙරුවේ කියලා. ආණ්ඩුක්‍රම විවස්ථාවේ ජනාධිපතිවරයාට පැහැදිලිවම බලතල දෙනවා මරණීය දඬුවමට අත්සන් කරන්න. මම ජනාධිපති කාලේ මොනතරම් මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යෝ ඇල්ලුවා. මේ රටින් පැනලා ගිහිල්ලා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු මදුස්සලාගේ මිනිස්සු අල්ලගෙන මේ රටට ගෙනාවා. දඬුවම් දුන්නා. හිරේයන් කවුරු කෙසේ කොහොම කිව්වා. ඒ ගැන මට කවුරු විවේචන කළා මම්පෝම පැහැදිලිවම කියනවා පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ කියලා. මම මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන ගිය ජාතික වැඩපිළිවෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට රිදුණා. ඒක නිසා මාව බලෙන් තල්ලු කරන්න මගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මාව ජනතාව අතරේ අප්‍රසාදයෙන් පත් කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් වැඩපිළිවෙල කළා. මැතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක වත්මන් ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන්ම ස්වාධීන මැතිවරණ කොමිසමත් රාජ්‍ය යන්ත්‍රයේ විසින් යටපත් කරගෙන ඇති තත්ත්වයක් අපිට පේනවා. විශේෂයෙන්ම බලන්න දැන් පොලිස් නිලධාරීන් මාරු කිරීම හා පොලිසියේ ඉන්න අය උසස් වීම් ලබා දීම ඔය මැතිවරණ කාල සමයේදී කවදාකවත් උසස් වීම් ලබා දෙන්නේ නැහැ. ඊළඟට ඉතුරු රාජ්‍ය යන්ත්‍රය රාජ්‍ය සේවකයන්ට ඒ සහන ලබා දෙන්නේ නැහැ. නමුත් දැන් මෙවර
මැතිවරණය ප්‍රකාශයට පත් කරලා ඉවරයි දිගින් දිගටම ආණ්ඩුව පොලිසිය ඉන්න උදවියට උසස් වීම් ලබා දෙනවා එතකොට මේ අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරනවා මැතිවරණයට කලින් කිව්වේ මේ නීතිගරුක රටක් හදන්න යනවායි කියලා නමුත් අපිට පේනවා අද වෙනකොට නීතියකට ගරු නොකරන තත්ත්වයක් අද මේ රජය Taman විසින්ම හදාගත්ත නීති පද්ධතියකට අනුව වැඩ කරනවායි කියන එක දැන් මනාව අපිට පැහැදිලි වෙනවා මැතිවරණ කොමිසම තාම නිශ්චිතව සඳහන් කළා නැහැ එක චන්දපොලකට එක කාර්යාලයක් බගින් පවත්වාගෙන යාම පිළිබඳව තාම අනුමැතිය දෙනවාද නැද්ද අනුමැතිය නොදෙනවා නම් ඒයි අනුමැතිය දෙනවා නම් ක්‍රමවේදය කුමක්ද කියලා තාම සඳහන් කළා නැහැ නමුත් අපිට පේනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයකට එක බැගින් කටවුක් දාලා මහ පරිමාණයේ ප්‍රචාරක කාර්යාල පවත්වාගෙන යනවා මේ ක්‍රියාමාර්ග පිළිබඳව පොලිසියත් අනිකුත් ආරක්ෂක අංශත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ සිට සෙසු කොමසාරිස්තුමාලා ඇතුළු නිලධාරීන් වහා මැදිහත් වෙන්න ඕන. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළපු අදහස් කිහිපයක් දැන්. අපේ ආන්දුනේ එක හිතක් නැහැ රිදිච්ච නැති පහුගිය වුරුදු හතරම. එක හිතක් නැහැ බය වෙච්ච නැති. බය වෙච්ච බය විරාන්ත වෙච්ච මිනිස්සු මේ ඉන්නේ. පහුගිය වුරුදු හතරම. බය නොවුණු කෙනෙක් හිටියනම් අගමැතිර නිල ක්‍රමසිංහ විතරයි. බය නැති අගමැති. වර්තමානයේ අර්බුදයක් නැහැ එක්සත් ජාතික පාක්ෂිය කියන්නේ සමගි ජන බලවේගය. අද සියලුම ජනතාව 99%ක් එක්සත් ජාතික පාක්ෂිකය ඉන්නේ සමගි ජන බලවේගය. මොන පැත්තෙන් හරි සජිත් පිලෙන් රනිල් පිලෙන් පාර්ලිමේන්තුවට කොහොම රින්ග ගත්තොත් ඒගොල්ලන්ට ඊළඟට ඔෆර් එකගෙනවා බැසිල් රාජපක්ෂ. දැන් පාක්ෂියත් කැඩිලා. ඕකේ අනාගතයකුත් නැහැ මුකුත් නැහැ. එන්න අපි ළඟට අපි දෙන්නම් ඇමතිකම්. එතන දැන් ඉන්නේ. ඊළඟ සැරේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඔය කණ්ඩායම. මොකද දැන් කරන්න ඕනේ? ඔය වෙන වෙන දේවල් කතා කරනවා වගේම වඩගාවට ගිහිලා මැතිවරණය ගැන කියන්න ඕනේ. දැන් අපි ආය යන්න හදපද පරණ තාලේ නේද? පරණ කාලේ මැතිවරණය කරා වගේ. ඒ විදිහට අපිට යන්න වෙලා තියෙනවා. මොකද මැතිවරණ කොමසාරිස්තුමා අපේ නීති රීති බොහෝ ප්‍රමාණයක් දාලා තියෙනවා. කාර්යාලවල ෆොටෝ එක තහනම්, අංකෙත් තහනම්, ප්‍රදර්ශනේ තහනම්. හැබැයි මම නම් කරන්න හදන්නේ දැන් අර පරණ පෝස්ටර් ටික ඔක්කොම අයින් කරනවා වියදම ගියාට කමක් නැහැ මැතිවරණ කොමසාරිස්තුමාගේ ෆොටෝ එක දානවා මගේ පෝස්ටරේ එතුමාගේ ෆොටෝ එක යටින් මගේ අංකයයි අපේ පක්ෂේ ලකුණයි දාලා ගහනවා මොකද එතකොට පොලිසිය මේක ගලවන්නේ නැහැ දැන් මං හිතන්නේ අධිකරණයේ විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට තේරෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආව නම් වෙනම ඉන්න ඕන මොකටද දාපෝ එක්සත් ජාතික පක්ෂේ රින්ගන්නේ ඉතින් කොන්ද කෙලින් තියාගෙන මේ 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 අය එක්ක UMP කියනෝනේ එක්ක සජිත් ගෙපිලේ කියනෝ එක කකුලක් ත්‍රිකොත ඇතුලේ තියාගෙන කොහොමද මේගොල්ලෝ මේ රටේ මිනිස්සුන්ට ආදර්ශයක් දෙයි. දැන් අර 69 ලක්ෂේ නැහැ. හිතන්න එපා 69 ලක්ෂේ තියනවා කියලා. දැන් 69 ලක්ෂේ අඩු වෙලා. එතකොට ඒ 69 ලක්ෂේට පාවෙන ඡන්ද තිබ්බා. මධ්‍යස්ථ ඡන්ද. අදේ මධ්‍යස්ථ ඡන්ද නිහඬයි. ඒ නිසා අපි හරියාකාරව ගිහිල්ලා ජනතාව අතරට ගිහිල්ලා කරුණු පහදලා දුන්නොත් මේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ අගමැති වෙන එක වෙනවමයි අනිවාර්යයෙන්ම වෙනවා. දැන් ගිය ජනාධිපතිවරණේ ප්‍රතිඵල ගෝඨාභය මහත්තයාගේ සජිත් මහත්තයාගේ ඡන්ද ඒ විදියටම උපකල්පනය කරව මහමැතිවරණ ප්‍රතිඵල කියලා. මොකද ප්‍රතිඵලය? පෝට්ටුවට 126යි අලියට 83යි. දැන් මොකද වෙලා තියෙන්නේ? අලියගේ 83 ටෙලිෆෝන් එකටයි අලියටයි දෙකට ගැලිනා. ඒ අලුත් දේශපාලන වැඩපිළිවෙල ඉදපත් කළ තියෙන්නේ දුරකතනේ. අනිත් ප්‍රධාන හැම පක්ෂකම ඉන්නේ මේ රටේ දශක ගණනාවක් තනතුරු දැල්ලා රට ගොඩ ගන්න බැරි වෙච්ච නායකයෝ තමයි අනිත් හැම පක්ෂකම ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කල්ලි දෙකේම පරාභවය අපට දැන් දවස ගානේ දැනෙන්න තියෙනවා පේනෙන්න තියෙනවා මේ තියෙන වෙන මොකක්වත් නෙවෙයි ගරා වැටෙන කඩා වැටෙන පිරිහිච්ච දේශපාලනේ තමයි මේ දොට්ටෙන්නේ දැන් පරල වෙලා තියෙනවා යණේනමක් නැති වෙලා තියෙනවා මැතිවරණ භූමිය අනාතයි දැන් අනාතයෙන් නන්දොඩ වෙන එක ඇරෙන්න මේ වෙන මොකක්වත් නෙවෙයි අපිට අත්විඳින්න තියෙන්නේ ඔය උමතුව පස්සෙන් දැන් පස්සේ තවත් වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තු ඡන්දය කියන්නේ ලංකාවේ හොර කල්ලි කීපයක් හොර මුල් කීපයක් අවුරුදු 5කට රට කන්නට හොරකම් කරන්න අවස්ථාවක් ඉල්ලන තත්ත්වය තමයි මම ඡන්දයක් ඇටියද දකින්නේ. එතකොට කවුරු හරි අහන්න පුළුවන් ඇයි ඔයත් ඉන්නේ කල්ලියකද කියලා. අපේ ජනබල පක්ෂය ඉදිරි මහමැතිවරණයේදී ජයග්‍රහණය කර පාර්ලිමේන්තුව තුළ ප්‍රබල පක්ෂයක් ලෙස කටයුතු කරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදී අතුගාදමීමත් වසවිසින්තර ගොවිතැනකට රට මෙහෙවීමත් පුනර්ජනනීය බලශක්තිකර රට ගෙන යාමත් අපේ ප්‍රධාන ප්‍රතිපත්තිය බව අපි පැහැදිලි කළා. හුඟක් අය කියනවා අපේ ඔක්කොම නාම යෝජනා ප්‍රතික්ෂේප කියලා. අපේ නාම යෝජනා අපි දිස්ත්‍රික්ක 18කට අපි නීත්‍යානුකූලව තරඟ කරන බවත්
අපිට ස්ථිරවම පාර්ලිමේන්තුව තුළ තීරක බලයක් වෙන්න පුළුවන් බවත් අපි ජනතාවට කියන්න කැමතියි. මැතිවරණ කොමසාරිස්වරයාට අපි කියන්න කැමතියි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම රජයේ රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් අපේ කිසිම ප්‍රවෘත්තියක් පළවන්නේ නැහැ. ජනාධිපතිවරණ කාලේ අපි බොහෝම වැදගත් මේ නාලිකාවලට අදවන විට අපේ කිසිම වචනයක් මේ නාලිකාවල නොවන තත්ත්වෙට පත්වලා තියෙනවා. කමක් නැහැ. ඒ අභියෝගය අපි ජය ගන්න බව ඒ මාධ්‍ය මුදලාලිලට මේ අවස්ථාවේදී කියා සිටින කැමතියි. මේ රට ආසියානු කලාපේ ඉස්ලාමීය උන්මත්තක අන්තවාදීන්ගේ පහසු ගොදුරු බිමක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අර රජයේ මේ රජයේ කියලා ભેදයකින් තොරව මාරුවෙන් මාරුවට මේ රට කරවපු සියලු පාලකයෝ මේකට වග කියන්න ඕන. මොකද හේතුව අද මේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙච්ච නිකාබේ සහ බුරුකාව ගැන තීන්දුවක් ගන්න. අනෙක් පැත්තෙන් කවමත් පක්ෂ හෝ විපක්ෂ කවුරුවත් කතා කරන්නේ නැහැ. අපේ ව්‍යවස්ථාවේ කොටසක් නොවන ශරියා නීතිය තහනම් කරනවද නැද්ද? නතර කරනවද නැද්ද? විද්වත් වෘත්තිකින්ගෙන් සතුම්ලත් පෞර සංවිධානයේ විසින් තියත් කරන රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කුරුණෑකල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඊයේ දින පවත්වනු ලැබුවා. විද්වත් වෘත්තිකින්ගෙන් සතුම්ලත් පෞර සංවිධානය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් කුරුණෑකල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනේ ගණේවත්ත මහපිටිය ප්‍රදේශයේදී පැවැත්ුණේ ලබා දී ඇති සියලු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලවයි. මෙම සම්මන්ත්‍රණයේදී හිටපු මහ බැංකු අධිපති ආර්ථික විශේෂඥ අජිත් නිවාඩ් කබ්‍රල් මහතා, හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් වන නීතිඥ එස් ලියනගම මහතා, අනුර සිරිවර්ධන මහතා සහ ප්‍රවීණ දේශක ශිරාස් යුනුස් මහතා හරවත් දේශනයන් ඉදිරිපත් කළා. එම දේශකින්ට අමතරව හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් වන ජී.ඩබ්ලිව් සමරසිංහ, විමලසිරි පෙරේරා, බන්දුල දහනායක, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේන මහතුරුන් ඇතුළු හිටපු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. හැම අවස්ථාවකම අපේ රටේ හරි ඉරණමක් ගේනට නම් හරි පාර්ලිමේන්තුවක් තියෙනට ඕනේ, කැබිනට් මණ්ඩලයක් පත්වෙච්ච එකක් තියෙනට ඕනේ, ජනතාව පිළිගත් සැලැස්මක් තියෙනට ඕනේ. එතකොට තමයි ඒව ක්‍රියාත්මක කිරීමට අපිට හැකි වෙන්නේ. ඒ හැකියාව අද අඩුපාඩුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අලුත් පාර්ලිමේන්තුවක් ජනතාවට පත් කිරීමට, ඒ කියන්නේ ඔබතුමන්ලාට පත් කිරීමට අවස්ථාව දුන්නා. ඔබතුමන්ලාත් එක්ක සම්බන්ධ සියලුම දේ අයට කියන්න. රටක නායකත්වය පත් කරගනිද්දී එය ඉතාමත්ම බැරෑරුම් කටයුත්තක්. ඒ කටයුත්ත කරද්දී අපි මතක තියාගන්න ඕනේ අපේ අනාගත පරම්පරාව ගැන හිතලා ඒ වැඩ කොටතට අපි පිවිසෙන්නට ඕනේ. අගෝස්තු මාසේ පස්වෙනිදා වෙනකොට නැවතොරක් අපිට නව අභිනව පාර්ලිමේන්තුවක් පත් කරගැනීමේ වාසනාව උදා වෙලා තියෙනවා. මේ විච අවස්ථාවේදී තමුන්නාන්සේලා ගියා පිළිම කරන්න, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගතය පවත්වාගෙන යාමට නම් කලින් පහුගිය කාලේ 2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදය තුළ අපි දැක්කා මේ පාර්ලිමේන්තු සිස්ටම් එක තුළ සම්ප්‍රදාය තුළ විවිධාකාර ගැටුම් ඇති වෙලා තිබුණා. ඊට හේතුනේ මොකද? අග්‍රාමාත්‍යවරයා එක් පක්ෂේනුත් ජනාධිපතිවරයා තවත් පක්ෂේනුත් තේරීපත් වීම. ඒ හේතුව නිසා හරියාකාරව පනතක් සම්මත කරගන්න හෝ රටේ සුභසිද්ධියට කටයුත්තක් ඉෂ්ට කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ තත්ත්වය වෙනස් කිරීමට නම් අපිට කරන්න තියෙන මේ අවස්ථාවේදී ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැස් ශක්තිමත් කරන නම් එතුමාට හරියන පාර්ලිමේන්තුවක් ඔබතුමන්ලට සහජීවනයේ හොඳම උදාහරණ දිය හැකි ප්‍රදේශයක් ඔබතුමන්ලා මීට ඉස්සර එක දීලා තිනවා. ඉදිරියටත් දෙයි කියන බලාපොරොත්තු අපි ගාව තිනවා. අද වෙලා තියෙන්නේ ජාතීන් වශයෙන් මිනිස්සුන්ව බෙදලා දේශපාලනීකරණය කරනවා මිනිස්සු. ජනතාව බොහොම පල්ලෙහා මට්ටමේ දුක්බර තත්ත්වයෙන් තියෙනකොට තමයි ඡන්ද ගුණ්ඩු දීලා ඡන්ද අරන් තියෙන්නේ. සිංහකොඩියේ හැම පාටක් නියෝජනය කරන ජාති බේරගින් මෙට මුල් නායකත්ව දුන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. වසර 30ක් සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩපළ පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන බැවින් පොලිස් සැරෙන්වරු 366 දෙනෙක් විසින් අභියාචනා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. වසර 30ක සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස් සැරයන්වරු 366 දෙනෙකු විසින් අභියාචනා අධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළා. එහි වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් සඳහන් කරන්නේ මේ වන විට වසර 30ක සේවා කාලය සපුරා සිටින තමන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින පුද්ගලයින් බවයි. 2019 වසරේ මේ මාස 9 වනදා වැඩ බලන පොලිස්පතිවරයා
විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් 2018 වසරේ දෙසැම්බර් මාස 31 වනදාට වසර 12ක සේවා කාලයක් සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කර තිබුණද තමන්ටම උසස් වීම නොලැබුණු බව පෙත්සම් කරුවන් සඳහන් කළා. ඊට එරෙහිව තමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩ බලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කළද එම අභියාචනා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් පවසනවා. මෙම තත්ත්වය හමුවේ තමන්ට සිදු වී ඇති අසාධාරණ සැලකිල්ලටගෙන තමන්ව උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. දැන් 3rd eye විශේෂාංගය. ත්‍රිකුණ මලය සාම්බල් තෙව් කලපෝට අයත් ඉඩම් කිහිපයක් පුද්ගලින් පිරිසක් විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන පස්යුතා ගොඩකර ඉදිකිරීම සිදු කරන ආකාරය පිළිබඳව සියත 3rd eye තුලින් අප ඊයේ දින වාර්තා කළා. කලපෝටත් වැති ඉරණම පිළිබඳව දිගින් දිකටම ප්‍රදේශවාසීන් අදාළ ආයතන සහ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙන්ම මාධ්‍ය විසින් අනාවරණය වීමෙන් අනතුරුව එම සාම්බල් තෙව් කලපෝ නිරීක්ෂණය කිරීම සඳහා ආයතන කිහිපයක නිලධාරීන් එම කලපුවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා. එහි පැමිණ අදාළ නිලධාරීන්ටද සාම්බල් තෙව් කලපුවට අදවන විට අත්පැ තීරණම දැක ගැනීමට හැකි වුණේ මේ ආකාරයටයි. සම්පල්තිව කලප ප්‍රදේශයේ ඉතාමත්ම සංවේදී පරිසර කලාපයක් මේ කලාපයට මේ ප්‍රදේශයේ ජනතාව විශාල ආදරයක් දක්වනවා ඒ වගේම සංචාරකයන් ලොකු කැමැත්තක් දක්වනවා නමුත් සමහර පුද්ගලයන් විසින් අනවසරයෙන් මේ කලප ප්‍රදේශයේ ඉඩම් අල්ලාගෙන ගොඩ කිරීම නිසා කලප ප්‍රදේශයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා ඒ සම්බන්ධව ගොඩක් පැමිණිලි ලැබුණා ඒ අනුව අපි අදාළ ආයතන ටික එක්කාසු කරගෙන කෙටි සාකච්ඡාවක් ගිය සතිය පවත්වලා පියාව මේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයකට අපි පරීක්ෂා කරා අපි දැක්කා සිදුවලා තිබෙන යම් යම් අක්‍රමවත් ගොඩ කිරීම ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපව විශේෂයෙන් මේ සියලු දෙනාම ආයතන ටික එකතු කරගෙන සාකච්ඡාවක් පවත්වලා මේ කලප ප්‍රදේශයේ සංවේදී පරිසර කලාපයක් හැටියට නම් කරලා අවශ්‍ය වෙන නීතිමය පසුබිම සකස් කරන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී සමහර විට प्रश्न संरक्षण प्रादेशिक इंजीनियर මෙලෙස පොරොන්දු වූ ආසේ සාම්බල් තිව් කලපුවට සිදු වී ඇති මෙම හානිය යථා තත්ත්වයට පත් කර අනවසර ඉදිකිරීම මෙම පරිසර පද්ධතිය තුලින් ඉවත් කර මෙම කලපුව අධිසංවේදී පරිසර පද්ධතියක් බවට පත් කරන තෙක් සියත තෙවන ඇස විමසිල්ලෙන් දැන් රටකට අපුවත් කිහිපයක් කෙටියෙන් මද්දකට හසු වී සිටි කොටියක් දෙදෙනෙකු කොත්මලේ හෙලේ බොඩ වතුයායේ පුදු කාඩි කොටසේදී වනජීවි නිලධාරින්ට හමු වී තිබෙනවා. මෙලෙස මද්දට හසු වූ එක් කොටියෙකු මියගොස් තිබෙන අතර තුවාල ලබා සිටි අනෙක් කොටියා නිර්වින්දනය කර ප්‍රතිකාර සඳහා වනජීවි නිලධාරින් විසින් රැගෙන ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි දරුවෙකු සියමව හා පියා සමග දියනාමින් සිටියදී දියගිලි අතුරුදන් වී තිබෙනවා. මේවන විට හමුදාව හා ප්‍රදේශවාසීන් දරුව සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නිරෝධායන නීති රීතිවලට අනුකූලව පූදුර් නාගතම්පිරින් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වෙන් පැවැත්ුණා. වවුනියාව කට්ටිකුළුම ප්‍රදේශයේ යතුරුපැදි අලුත් වැඩියා කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් අදාළ ස්ථානයේ තිබූ යතුරුපැදි 6ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරපුරම් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලි තොමෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.